විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මතු කරපු කරුණු කීපයක් ගැන මම පැහැදිලි කරන්න කැමතියි. අධීක්ෂණ කාරක සභාව කොයි රටේවත් ව්‍යවස්ථාවේ නැහැ. ඇමරිකා ව්‍යවස්ථාවේ කිසිම වචනයක් නැහැ. ඒ ජෙෆර්සන් මැනුවල් එකයි හවුස් රූල්ස් යටතේ ඇත්ත මහජන මන්ත්‍රී මණ්ඩලය මේව ඇති කරලා තියෙනවා. ඒ වගේම යුරෝපීය පාර්ලිමේන්තුව ඇති කිරීමේ ඒ ගිවිසුමේ මේ ගැන නැහැ. ඒත් ඒ අයගේ ස්ථාවර නියෝග යටතේ මේක තියෙනවා. විශේෂයෙන්ම ඩොනමෝ ව්‍යවස්ථාව ගන්නවා නම් ඕඩර් ඉන් කවුන්සිල් 1931 ඒක ඇත ඒකෙත් මේ අපි මේ කරුණු අරගත්තේ ස්ථාවර නියෝගවලින්. ඒ නිසා ස්ථාවර නියෝග දියුණු කළා මේක ගෙනියන්න තවත් බලතල වුමනන්න අපි කතා කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ මූලික යෝජනාවක් පමණයි. ඔබතුමාගෙත් මේකට විශාල කැමැත්තක් තියෙනවා. අපි වාඩි වෙලා මේ කබීර රජ ඇමති අපි ඔක්කොම එකතු වෙලා මතකනේ අපිනේ වාඩි වෙලා මේ ගැන හුඟක් කරුණු හොයාගත්තේ. ඒක අරගෙන වැඩ කටයුතු කරන්න. ඊළඟට මේ අලුත් 22 වෙනි සංශෝධනය ගැන එදා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජනා ඇති වුණෙන් පස්සේ මේ ගැනාව එකඟත්වයේ අනුව තමයි ඇමතිතුමා ක්‍රියා කරේ. අපි එකක් එකඟ වුණා. මේ ඔක්කොම අපිට අවසන් කරන්න බැරි වුණා 21 වෙනි සංශෝධනය ගැන නඩුවක් තියෙන නිසා. ඒ නඩුවෙන් පස්සේ වුමනා නම් රැස් වෙලා කතා කරමු කියලා අපි කියලා තියෙන්නේ. ඒත් ඇත්ත වශයෙන් මේ ඒ ඒ ඒ නඩුවෙන් තීන්දුවෙන් සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ බලතල තවත් ශක්තිමත් වීමයි. මේක උනේ මේ දුන්නේ හැම කරුණක්ම ප්‍රතික්ෂේප කරා. මම කනගාටු වෙනවා ඇයි මේක කරේ කියලා. මොකද මම එක කාරණයක් කියන්න. ඇයි මේ විධායක බලතල ගැන කතා කරනකොට 3 වෙනි වගන්තයේ 4 වෙනි වගන්තයට විතරක් සීමා වෙන්නේ? ඇයි 3 වෙනි වගන්තයේ 4 වෙනි වගන්තියට මේගොල්ලෝ ඒක සීමා කරගත්තේ? මම හිටියා නම් මම ඒක කරන්නේ 2, 3, 4ට අමතරව මම ගන්නවා 42 ජනාධිපතිවරයාගේ වගකීම. අමාත්‍ය මණ්ඩලය 43, 44 අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය කාර්යභාරය. මේ ඔක්කොම අරගෙන කැබිනට් මණ්ඩලයක් කියන්නේ කුමක්ද කියලා. බ්‍රිතාන්‍ය ක්‍රමය විතරක් නෙමෙයි ප්‍රංශ ව්‍යවස්ථාවෙන් බැලුවා නම් ඒක හදියට එතෙන්ට තියෙනවා. අන්න ඒ කාරණේ ඉදිරිපත් නැකරුවේ ජයජයවදන ජනාධිපතිතුමාගේ අගමැතියට මෙහෙ කරපු එක කතාවක් ගෙනාවා. ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ 71 ව්‍යවස්ථාදායක සභාවේදී එතුමා කරපු කතාවයි ප්‍රේමදාස මෑතිතුමා කරපු කතාවෙන් එතනින් තියෙනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කරපු යතින මේ ඕනතරම් මේ ලියවකිලි තිබුණැද්දි මේ නීති තිබුණැද්දි ඇයි තනියම ගිහින් මේක 3-4ට සීමා කරේ කියලා මට තේරෙන්නේ නැහැ. 3-4 සීමා කරාම ජනාධිපතිතුමාගේ බලතල වැඩි වෙන්න ඕනේ. ඉතින් මේවා මුළු විපක්ෂෙම එකට ගියා නම් එකක් අපි ඔක්කොම කතා කරගෙන ගියා. එකක් මම කියන්නේ මේ නඩුව අනිත් පැත්තට හරවන්න තිබුණා. ඒක හරවන්න බැරි වුණා. ඒකට දැන් අපිට දැන් ඒක හිර වෙලා ඉන්නේ. අපිට ඒකෙන් අයින් වෙන්න බෑ. ඉතින් ඒ අනුව ක්‍රියා කරන්න සිදු වෙනවා. පළමුවෙන්ම මන්ත්‍රීව ගණනාවක් මේ ප්‍රශ්නේ මතු කරලා තිබුණා. රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව බහුදින ධීවර යාත්‍රා සඳහා ඩීසල් ගෑස් සිල්ලර බඩු අයිස් අකණ්ඩව ලබා දීම සඳහා අවධානය යොමු කරලා තියෙනවා. ඊට අදාළව අවශ්‍ය පියවර ගන්න කියලා ධීවර අමාත්‍යාංශයේ මුදල් ආර්ථික ස්ථායිකන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ඇතුළු ආයතන දැනුවත් කරලා තියෙනවා. රටේ පවතින ආර්ථික පසුබිම අනුව ධීවර කර්මාන්තයේ සුරක්ෂිත තහවුරු කිරීම සඳහා දෛනිකව ඩීසල් හා භූමිතෙල් ප්‍රමාණයක් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයේ අනුව මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව අදාළ ඩීසල් තොග ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ධීවර වරාය පිරුම්හල් මගින් බෙදා හැරීමෙන් කුඩා යාත්‍රා සඳහා වන භූමිතෙල් ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශය යටතේ ලංකාවේ ධීවර දිස්ත්‍රික 15ක් ආවරණය වන පරිදියට සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තෝරාගත් ඉන්ධන පිරුම්හල් වෙත ඩීසල් හා භූමිතෙල් තොග ලැබුණු පසුව ඒවා ධීවර කර්මාන්තය සඳහා පමණක් නිකුත් කිරීමේ නිසි ක්‍රමවේදයක් සැකසීම සඳහා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ශාඛා අධ්‍යක්ෂවරුන් හරහා දිස්ත්‍රික්ක මට්ටමින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, මම කලින් ප්‍රකාශ කළ ක්‍රියාමාර්ගය සිදු කරමින් ධීවර කර්මාන්තය ආරක්ෂා කරගන්නට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා.
අපි දැනට ලීටරයක සහනාදර දෙනවා වගේම අපි අනාගතයේ ඇත්ත වශයෙන්ම මේ ලීටරයක මිල වැඩි කරන්න සිදු වෙන මේ අවස්ථාවේදී හැම දීවරයකටම දැන් මුදලින් සහනාදර දෙන්න යන්නේ වෙනස. ඒ සම්පූර්ණ වෙනස අපි ලබලා දෙන්නම් මුදලින් ඒ මුදල් ගෙවලා ඒක කරන්න පුළුවන්. මොකද දීවර කර්මාන්තය ආරක්ෂා කරන්න තියෙනවා. විශේෂයෙන්ම ජීවදාන සනසසල්සි ඒ බව මම විශේෂයෙන්ම මේ මැතිතුමාට කියන්න කැමතියි. අපි මේක අපේ වැදගත් පියවරක්. මේ රටේ ආහාර හිඟයක් ඇති වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම දීවර කර්මාන්තයට වගකීමක් තියෙනවා. අපිට වගකීමක් තියෙනවා දීවර කර්මාන්තය සාර්ථක කරගන්නට ඒ උවමනා ආහාර ලබා දෙන්න. ඉතින් මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා දීවර ජනතාවට අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. අපිටත් තියෙන්නේ සීමා සහිත ඇත්ත වශයෙන්ම සීමා සහිත ඉන්ධන ප්‍රමාණයක්. කෙසේ හෝ එක අපි බෙදා දෙන්න ක්‍රියා කරනවා. මම දන්නවා මේ අපේ බලශක්ති ඇමතුමත් ඉන්නේ විශේෂයෙන්ම දීවර කර්මාන්තය ගැන බලන්න. බලශක්ති වලට ඉස්සෙල්ලා බලන්න දීවර කර්මාන්තය. ඒකයි දැන් සිදු වෙලා තියෙන්නේ. ඉතින් මම මේ ගැන මෙතනින් මේ ගැන ඔබතුමත් මේක මතු කරලා තියෙනවා. නිරෝෂන් පෙරමන්තුමත් මේක මතු කරලා තියෙනවා. ඔබතුමන්ලා දෙන්නත් අපේ කාංචන ඇමතුමත් ඩග්ලස් දේවානන්ද ඇමතුමා එක්ක අපි සිකුරාද මුණ ගැහිමු. සිකුරාද මුණ ගැහිලා අපි මේ ගැන සාකච්ඡා කළා. ඔය හෙක්ටර් මන්තුමාට ඕනනම් ඔබතුමත් එන්න. ඔය කණ්ඩායම අරගෙන අපි විශේෂයෙන්ම සිකුරාද අපි හම්බෙමුද? සිකුරාද මම වෙලාවක් දාලා දැනුම් දෙන්න කියන්නේ. අප රට මුහුණ පළවෙනි එක අප රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය පදනම් කරගෙන මෙන්ම යුක්‍රේන් යුද්ධය නිසා හටගත් ගෝලීය ආර්ථික අවපාතය හේතු කොටගෙන ඉතිහාසයේ කවදාවත් නොවු ආකාරයෙන් උද්ධමනය ඉහළ ගිය බව ගරු මන්ත්‍රීතුමා දන්නවා. පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය පොහොර ප්‍රශ්නය නිසා හටගත් ආහාර අර්බුදය සහ රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ අගය ඉහළ යාම මත රටට ආනයනය කරන භාණ්ඩ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නිසා රට තුළ භාණ්ඩ මිල ඉහළ යාමක් සිදුව ඇති බව අපි සියලු දෙනාම දන්නවා. මේ තත්ත්වය නිසා දිනුදු ජන කොටස් වලට දුෂ්කරතා රැසක් පවතින බව අපි දන්නවා. ඒ නිසා අලුත් අයවැයෙන් අපි තවත් මුදල් වෙන් කරන්නට යනවා සහනාදර දීය ලබා දීමට. ඖෂධ හිඟයට බලපා ඇත්තේ රට තුළ ඇති ඩොලර් හිඟයයි. ඒත් අපගේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර සංවිධාන මෙන් අපගේ මිත්‍ර රාජ්‍යයන් විසින්ද අපිට අවශ්‍ය ඩොලර් මිලියන 75ක පමණ අවශ්‍ය ඖෂධ සපයා දීමට මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා. තවත් ඩොලර් මිලියන 31ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දේවල් වෙනුවෙන්ුත් ආධාර ලැබමින් තියෙනවා. මෙහිදී ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 73ක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 66ක්ද ඉන්දියානු ණය ආධාර ක්‍රම යටතේ ඩොලර් මිලියන 200ක්ද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මගින් ඩොලර් මිලියන් 100ක්ද ලෙස ඖෂධ සඳහා වන ණය ආධාර ලැබීමට නියමිතයි. මේ අනුව දැනට යම් මට්ටමකින් පවතන ඖෂධ හිඟය ඉදිරි මාස දෙක තුළදී මගහැරින් යන බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම 2023 වර්ෂයේ අවසාන වන තෙක් ඖෂධ ලබා ගැනීමට මේ වන විටත් සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දෙවනි කාරණේ තියෙන්නේ මේ විශේෂයෙන්ම අර තෙල් නැව ගැන. ඒ මම කැමතියි අපේ ඇමතිතුමාට ඒකට පිළිතුරු දෙන්න. ඊට පස්සේ මම අනික් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. 9 වෙනිදා අයි බලාපොරොත්තු වෙනවා ගෑස් ගේන නැව ලංකාවට එයි කියලා. ඊළඟ දවසේ ඒවා බෙදා හරින්ට. ඇත්ත වශයෙන් මෙතනත් ප්‍රශ්නයක් තිබුණා. අපිට ගන්ට තිබුණේ සාමාන්‍ය සමාගමෙන් අපි අරගන්න නැතුව අපි අරගත්තා විශේෂයෙන්ම ලිට්‍ර සමාගමෙන් මිල දීලා අරගෙන තිබුණා. තා සයම් සමාගමේ අඩු මිලට ඒත් අපිට උවමනා වුණ මාස 3කට ගෑස් ලබා දෙන්න බැරි වුණා. ඒ විශේෂයෙන් මේ ඔමාන් සමාගම ඔමානයෙන් තමයි අපිට හැමදාම ගෙනත් දීලා තියෙන්නේ. සයමේ මම දන්න තරමට තාම ගෑස් සම්වෙලා නැහැ. වැඩිම ගෑස් තියෙන්නේ චීනේ නැත්තම් වියට්නාමේ ළඟ. එතන එන්නේ රුසියාවෙන් එන ගෑස් දාන එක. ඉතින් වැඩිපුර ගෙව්වා කියලා තමයි උනේ. ඒ අවස්ථාවේදී තීරණයක් ගත්තා අපේ මේ විශේෂයෙන්ම සමාගමෙන්ම අරගත්ත ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමත කරපු නිසා මේක අරගත්තා. අරගත්ත නිසා අද 9 වෙනිදා තියෙනවා.
ඒත් අපේ ජයසිරි ජයසේකර මහත්මයා කිව් හැටියට කල් දාන්න ගියා නම් තව සුමාන දෙකකට අපිට ගන්න බැරි වෙනවා. අන්න ඒකයි ඇත්ත. මෙතන ප්‍රශ්නයක් තියෙනවා මං කව කෝප්ස් කොමිටියට ගිහින් බලන්න කියලා. මේවා හංගන්න වැඩක් නැහැ. ඒත් යම්කිසි මිලක් දීලා මේ රටේ ජනතාවට අපි ගෑස් කෙනක් දෙන්න ඕනේ. ඒ ගෑස් වල ජනතාව ගෙවයි මෙතන කාටවත් හම්බ කරන්නවත් මේව කරන්න වැඩක් නැහැ. හම්බ කරන එක ගැන කිව්වොත් මට අහන්න පුළුවන් සමහර අනික් අය කොහොමද හම්බ කරේ කියලා. එච්චරයි තියෙන්නේ. මෙතනත් මම මෙතුමට කිව්වා ප්‍රීමියම් එක ඕනනම් ඩොලර් 40 නෙමෙයි මේ නැවට මේ එක නැවට ඕනනම් බැලඩ් එකට 50ට හරි යන්න ගෙවන්න කියලා. අරගෙන ගියන්න. මොකද කිසි එක නැවක් නැහැ. ඉතින් මේ මෙතන බලන්නේ මේ මේ වෙන එක නවත්තන්න. අතන කෑ ගහනවා ගෑස් නැහැ කියලා. මෙතන ඇවිල්ලා මිනිස්සු බය කරනවා ගෑස් දෙන එකට. එතන කෑ ගහනවා පෙට්‍රල් නැහැ කියලා. මෙතන ඇවිල්ලා කියනවා මේ හොර කරනවා හම්බ කරනවා කියලා. ඉතින් කැමති එක්කෙන ඇවිල්ලා කියන්න කොහොමද මේ කරන්න කියලා. විශේෂයෙන්ම අපි මොකද්ද මේ ගැන කරන්නේ මතක තියාගන්න. අපේ අපේ විශේෂයෙන්ම අපේ තෙල් සංස්ථාව අද බංකොලොත් අද ණය වෙලා තියෙන සැපයුම්කරුවන්ටයි ලංකා බැංකුවටයි මහජන බැංකුවට වැඩියෙන්ම කොටස් තියෙන්නේ මහජන බැංකුවට ඊ ලංකා බැංකුවට. ඇත්ත වශයෙන් වාණිජ ආයතන යන මේ අයිතිය තියෙන්නේ මේ බැංකු දෙකට. මේකෙන් අරගන්න බැරි වෙනවා. අනික මම විශේෂයෙන් කියන්න කැමති මට තෙල් පිරවුම්කරුවන් ගණනාවක් මුණ ගැහුණා. ඒගොල්ලෝ කියන්නේ අපේ ලොකුම ප්‍රශ්නේ තෙල් දුන්නත් අපේ බවුසර් ගියාම අපෙන් සල්ලි ඉල්ලනවා. ඉතින් වැඩියෙන් සල්ලි දෙන එක්කෙනාටයි පළවෙනියෙන්ම බවුසර් දීලා තියෙන්නේ. ඒකයි මේවැයි ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා මං විතරක් නෙමෙයි හර්ෂඩිස්විලම ඇතුමත් කිව්වේ. ඉතින් මේකට සජව එකඟ වෙන්න. මොකද විපක්ෂ නායකතුමා කියනවා මේක අතහරින්න වැඩක් නැහැ, මේව ප්‍රතිව්‍යුහගත කරන්න වැඩක් නැහැ, සපුගස්කන්ධ කරන්න යන්න දෙන්නේ නැහැ කියලා. සපුගස්කන්ධ නෙමෙයි ප්‍රශ්නේ. මම සපුගස්කන්ධ හොඳට දන්නවා. මම මෙතන හිටපු ඒතනියු මන්ත්‍රීතුමා. මෙතන තියෙන්නේ අපි කොහොමද අනාගතේ මේ රටට තෙල් ලබලා දෙන්නේ. අනේ ඒ ටික තියෙන්නේ LIOC සමාගම ආවත් විරුද්ධ වුණා. ඇත්ත වශයෙන් මේක ක්‍රියාත්මක කරන්න නම් අද 500-600 චෙඩ්ස් ඉන් ද LIOC. ඉතින් මේ මොකක්වත් කරන්න බැද්ද? මෙතන කෑ ගහලා දේශපාලනෙන් අපි ඈත් වෙන්න. මේ දේශපාලන අපි ඉර වෙලා ඉන්නවනම් මේක විසඳන්න බෑ. අපි මේකෙන් ඈත් වෙලා අපි හරියට මේ රට කොහොමද දියුණු කරන්න කියලා ප්‍රකාශයක් එන්න. ඉතින් කවුරු හරි කියනවා නම් මේ ගෙව්වේ මිල වැඩි කියලා කරුණාකරලා කොහොමද ඒ දිනේට අපි ගෑස් ලබා දෙන්නේ කියලා මාස 3කට කියනවා. ඊයේ මම මේ රටේ ආර්ථිකය ගැන ඇත්ත වශයෙන්ම විස්තර කරා. ඔබතුමා හිටියේ නැහැ මේ අවස්ථාවේදී. අපේ පාර්ලිමේන්තුවේ අපේ දළදේශීය නිෂ්පාදනය 2018 ඩොලර් බිලියන 93යි. අද අපි ඇවිල්ලා තියෙනවා ඩොලර් බිලියන 73ට. ඒත් අපි ඒ තියෙන්නේ සමහර විට අපි අන්ඔෆිෂල් රේට් එක ගන්නවා නම් ඩොලර් බිලියන 70ට අඩුවෙන් තියෙන්නේ. ඉතින් විශාල කුඩා වීමක් නැත්නම් ඇකිලීමක් තියෙනවා. මෙතන ඉඳන් ඉදිරියට යනකොට අපිට මේක හදාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි සහන දෙන්න පුළුවන් රජයේ සේවකයන්ට අනික් කණ්ඩායම් වලට හැම එකටම මේ අනුව. ඉතින් මේ මේ මේකට දැනට විකල්ප තියෙනවා නම් දෙන්න. අපි ඒවා සාකච්ඡා කරලා බලන්න. නැත්නම් මේ මේක මෙතෙන්ට විතරක් සීමා කරන්න එපා. විශේෂයෙන්ම පුළුවන් තරම් අපි පාසල් වලට උදව් කරනවා. අද පාසල් වල තියෙන අධ්‍යාපන තත්ත්වයේ ඉගැන්වීමේ තත්ත්වය මේ 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 ගැන අපිට 100%ක් සෑහීමකටපත් වෙන්න බෑ. ඒත් මේක විතරයි දැන්ට තියෙන්නේ. අනික මේ විශේෂයෙන්ම පීඩාකාරී තත්ත්වයට අපි දෙන විසඳුම රුපියලේ ස්ථාවරභාවය ඇති කරන්න, ඩොලර් ලබා ගන්න. අන්න ඒ තැනට යන්නේ. ඒත් ඊට අමතරව අපේ ආදායම් වැඩි කරන්න ඔබතුමාගේ අදහස් තියෙනවා නම් ඒ අදහස් අනුව අපි ක්‍රියා කරන්නේ. විකල්පයක් නැතුව මේක අහන එකෙන් මට කියන්න විකල්පයක් දෙන්න. ඒ විකල්පය හරිද නැද්ද කියලා මම කියන්න. මට කියන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඊයේ වෙළඳ පොලේ පෙට්‍රල් මිල අඩු වුණා බැරලේකට 99කට. ඒත් මෙතනදී අරගන්නකොට ලංකාවට ගන්න බෑ ඒ මිලට. ඒ මිලට ගන්න පුළුවන් නම් හොඳයි. මම කිව්වා ප්‍රීමියම් එකක් ගෙවන්න, ප්‍රීමියයක් ගෙනල්ලා පෙට්‍රල් ගෙනත් දෙන්න මේ රට. ප්‍රීමියයක් හරි ගෙවලා මිනිස්සු කියන්නේ 35ක් හරි 40ක් ගෙවන්න. අනික ලංකාවේ අපි මිල අපේ ඇත්ත වශයෙන්ම තෙල් සංස්ථාව බිල් ගෙවලා නැහැ. බංකොලොත් වෙලා තියෙන්නේ. බංකොලොත් වෙන එකට දෙන්නේ මේ බංකොලොත් නොවුන තෙල් සංස්ථාව හැටියට. තවත් මිල වැඩි වෙනවා. ඒ ප්‍රීමියම් එක ඔතනින්ගොත් වැඩි වෙනවා. තුන්වෙනිව තෙල් සමාගම් වලට අපි චිත්තියලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම.
දැන් බැංකු වලින් අද අපිට සිදු වුණා මේ රටේ අපනායන සංගමෙන් දැන් මුදල් ඉල්ලා ගන්න තෙල් ගේන්න. දැන් වෙන් කළා අපි ඩොලර් දෙන අයට වෙන විදියකට තෙල් දෙනවා. ඩොලර් නැති අයට තව විදියකට දෙනවා. හරි අමාරුවක් තියෙන දින් not the normal market. I accept in a normal market we have to do this. But this is a special market where you're bankrupt, people are not willing to deal with you. You have only two of your normal suppliers who are coming. So the prices have to vary. But if the price variance has to be looked at the COP, I have no problem at all. But don't make a samane mudalti and a samagamakui IOC ekai. මේකයි එකට සීමේව කරන්න එපා. ඒ ඒ කරුණු දිහා බලලා. Look at in the circumstances what is the minimum we can get and what is the premium. ඒක බලලා තීරණය කරන්න. කෝප් එකට යන එකට කිසිම විරුද්ධත්වයක් නැහැ. විශේෂයෙන්ම මමයි ඉල්ලුවේ කෝප් එකෙන් මේ ගැන හොයලා බලන්න. මං ඒ වගේම විශේෂයෙන් කියන්න කැමති කරුණු කිව්වේ නිසා මම මේ ගැන මමත් විභාග කරලා බලන්නම්. හිටපු සභාපතිතුමා ගැන මං අලුතෙන් කියන්න වැඩක් නැහැ. අපි ආවේ දවසේ ඉඳන් කතා කරලා තිබුණේ නැහැ. මං අගමැති වුණාන් පස් විතර ලංකා බැංකුව එක කතා කරේ මුදල් ගැන. ලංකා බැංකුවට මේ වැඩි මට සිදු වුණා එතුමා දක්ෂ ඉංජිනේරුවෙක්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් ඇත්ත වශයෙන්ම එතුමාට මේක පාලනය කරන්න බෑ. දැන් අලුතෙන් ගෙනල්ලා තියෙන සභාපතිතුමා මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒකයි ඉතින් විශේෂයෙන් මං ඔබතුමාට කියන්නේ මම මේ ගැන හොයලා බලන්න. ඒත් මට කියන්න පුළුවන් උනේ ඒක මමයි පස්සේ කිව්වේ මාස 3ක් ලබර දෙන්න අපි තීරුවේ නැහැ. ටෙන්ඩර් බෝඩ් එකෙන් ගෙනල්ලා දුන්නේ හදිසිය නිසා වැඩ කටයුතු කරා. ටෙන්ඩර් බෝඩ් එකේ අඩුපාඩුවක් තිබුණා නම් මම බල්ලා කියන්න.